සුබදවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම. ඔයා මේ එකතු වෙලා ඉන්නේ නිමේෂ් ඇකඩමි YouTube channel එකත් එක්ක. අද මේ වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න යන්නේ අපි ළඟ තියෙන ඕනම Android phone එක හැංගිලා තියෙන. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් පුදුම කරවන්න පුළුවන් හොඳම setting එකක් ගැන. හරි මම මේ වීඩියෝ එකෙන් මේ ගෙනාවු setting එක ගැන කතා කරන්න කලින් මම ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම්. මේ වීඩියෝ එකෙන් මේ ගෙනාවු setting එක මොකද්ද? ඒ වගේම තමයි මේ setting එක මගින් මොන වගේ දේවල්ද ලැබෙන්නේ කියලා. එතකොට ඔයාට පුළුවන් වෙනවා මේ පැහැදිලි කිරීම අහලා මේ දේ ඔයාට වැදගත් විතරක් මෙතනින් එහාට මේ වීඩියෝ එක බලන්න. හරි අපි දැන් කතා කරමු මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන සෙටින් එක මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ඔයා මේ වෙද්දි එහෙම නැත්නම් මේ කාලෙ වෙද්දි ඔයාගේ ෆෝන් එකේ ඔයා ඩවුන්ලෝඩ් කරන එක 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 ඇප් වර්ග ඔයාගේ යාළුවන්ගේ ෆෝන් වලට යවනවා ඇති. මෙන්න මේ විදිහට යාළුවන්ගේ ෆෝන් වලට ඔයා යවනවා නම් ගොඩක් වෙලාවන් වලදී ඔයාගේ ෆෝන් එකේ තියෙන ඇප් වර්ග යාළුවන්ගේ ෆෝන් වලට යවන්නේ ෂෙයාරිට්, සෆායා. මෙන්න මේ වගේ එක 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 ඇප් වර්ග ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා ඒ හරහා තමයි ඔයාගේ යාළුවන්ගේ ෆෝන් වලට යවන්නේ. මෙන්න මේ වගේ දෙයක් නම් ඔයා ජීවිතේ එක සැරයක් හරි කරලා ඇති. මෙන්න මේ වගේ දෙයක් කරනවා නම් ගොඩක් වෙලාවන් වලදී ඔයාට එපා වෙලා ඇති. මොකද සාමාන්‍යයෙන් මේ විදිහට එක 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 ඇප් වර්ග අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා අපේ ෆෝන් එකේ තියෙන ඇප් වෙනත් කට්ටියගේ ෆෝන් වලට යවද්දි ගොඩක් වෙලාවන් වලදී ඒ ඩවුන්ලෝඩ් කරන ඇප් වලින් අපේ ෆෝන් එකේ ඉඩ පිරලා යනවා. ඒ වගේම තමයි සමහර වෙලාවන් වලදී මේ විදිහට අපි ගන්න ඇප් වලින් අපිට ගොඩක් ඇඩ් එනවා. ඒ කියනවා සමහර විට ෂෙයාරිට් පාවිච්චි කරන කෙනෙක් නම් ඒ ඇප් එකෙන් එන ඇඩ් ඔයා දැකලා ඇති එපා වෙන්නව. මොකද සාමාන්‍යයෙන් ෂෙයාරිට් වගේ ඇප් එකන ඇඩ් ගොඩ දිනන මේ වගේ එක 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 ඇඩ් ඇවිල්ල ඔයාලට එපා වෙලත් ඇති. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අද මේ වීඩියෝ එකට ගොඩක් අදගත්තේ. මොකද අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාගේ ෆෝන් එකට කිසිම ඇප් එකක් ඉන්ටර්නෙට් එක හරහා ඩවුන්ලෝඩ් නොකර ඔයාගේ ෆෝන් එකේ තියෙන සෙටින් එකක් මාර්ගයෙන් ඔයාගේ යාළුවන්ගේ ෆෝන් වලට ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම ඇප් එකක්ම යවන්න පුළුවන් ක්‍රමයක් ගැන. මෙන්න මේ වගේ දෙයක් ගැන තමයි අද මේ වීඩියෝ එකේ තියෙන්නේ. මම හිතනවා ඔයාට දැන් තේරෙන්නේ නැති කියලා මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ මොකද්ද? ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ තියෙන සෙටින් එක මගින් මොන වගේ දේවල්ද කරන්න පුළුවන් වෙන්නේ කියලා. හරි වැඩි කතා කර ඇති. අපි බලමු මම මේ වීඩියෝ එකේ මේ ගෙනාවු සෙටින් එක මගින් කොහොමද අපේ ෆෝන් එකෙන් වෙනත් යාළුවෙකුගේ ෆෝන් එකට ඇප් යවන්නේ කියලා. හරි ඔයාලට දැන් පේනවා ඇති මම මෙතන ෆෝන් දෙකක් ගෙනලා තියෙනවා. මම මේ විදිහට ෆෝන් දෙකක් ගෙනලා තියෙන්නේ මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියපු දේවල් හරියට ඔයාට තේරුම් ගන්න ඕනින්ද. ඔයා දැන් මෙතනදී පොඩි දෙයක් දැනගන්න ඕනේ. ඒ තමයි ඔයාට පේනවා ඇති මෙන්න මේ ෆෝන් එක. ඒ කියන්නේ මගේ අතේ තියෙන ෆෝන් එක. මෙන්න මේ ෆෝන් එක මගේ ෆෝන් එක කියලා හිතන්න. ඒ වගේම තමයි මෙන්න මේ අයිනෙන් තියෙන මෙන්න මේ ෆෝන් එක මගේ යාළුවගේ ෆෝන් එක කියලා හිතන්න. එහෙම නැත්නම් මගේ ෆෝන් එකේ තියෙන ඇප් ටික යවන්න ඕන අනිත් ෆෝන් එක මේක තමයි කියලා හිතන්න. හරි අන්න ඒ විදිහට හිතාගත්තා නම් ඔයා දැන් මම මේ කියන ඉතුරු දේවල් ටිකත් අහගන්න. මම දැන් මෙතෙන්දී ඔයාලට සරලව පෙන්වන්න යන්නේ මගේ ෆෝන් එකේ තියෙන සෙටින් එකක් භාවිතා කරලා මගේ ෆෝන් එකේ තියෙන ඇප් ටික මෙන්න මේ ෆෝන් එකට යවන්න පුළුවන් විදියක්. හරි අපි දැන් මේ දේ කරන විදිය බලමු. ඔයා දැන් මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store කියන ඇප් එකට යන්නේ. ඔයාට දැන් පේනවා ඇති මගේ ෆෝන් එකේ මෙන්න මේ මුදුනේම Play Store කියන ඇප් එක තියෙනවා. අන්න ඒකින්ද මම ඒ කුඩ එක සැරයක් ටච් කරන්නම්. ඒක ටච් කරපු ගමන් මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ඔයත් ආව නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේ උඩ පොඩි ඉරිකැලේ තුනක් තියෙන්නේ. අන්න ඒ කුඩ එක සැරයක් ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයා ආයෙත් කරන්න ඕනේ මෙන්න මේ උඩ තියෙන My Apps and Games කියලා එකක් තියෙන්නේ. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් ඊළඟට මේ වගේ තැනකට එනවා. මෙන්න මේ වගේ තැනකට ආව නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේ අයිනෙන් තියෙන, ඒ කියන්නේ මෙන්න මේ මුල්ෙම තියෙන සෑ කියලා එකක් තියෙන්නේ. අන්න ඒක ටච් කරන එක. මම ඒක ටච් කරන්නම්. මෙතනදී පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි දැන් සමහර කට්ටියගේ ෆෝන් වල මේ සෑ කියන එක නැහැ. අන්න ඒ වගේ සෑ කියන එක නැත්තම් ඔයා කරන්න ඕනේ Play Store කියන ඇප් එක අප්ඩේට් කරන එක. දැන් කාට හරි මේ Play Store කියන ඇප් එක අප්ඩේට් කරන්න බෑ නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් කරන්න. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරියටම Play Store කියන ඇප් එක අප්ඩේට් කරන්න කියලා. හරි මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ මේ සෑ කියන එකට ආවනම් ඔයා දැන් මෙතනදී කරන්න ඕන දේ තමයි මෙන්න මේ යට සෙන් කියලා එකක් තියෙන්නේ. අන්න ඒක ටච් කරන එක. මම ඒක ටච් කරන්නම්. ඒක ටච් කරපු ගමන් මේ වගේ තැනකට එනවා. මෙන්න මේ වගේ තැනකට ආවනම් ඔයා කරන්න ඕනේ මෙන්න මේ හරිය තියෙන මේ continue කියලා තියෙන්නේ. අන්න ඒක ටච් කරන එක. මම ඒක ටච් කරන්නම්. ඒක ටච් කරපු ගමන් ටික වෙලාවකින් මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. දැන් කාගේ හරි ෆෝන් එක මේ වගේ මැසේජ් එකක් ආවේ නැත්නම් බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ මැසේජ් එකක් ආවොත් ඔයා කරන්න ඕනේ මෙන්න මේ අයිනේ ඕකේ කියලා බටන් එකක් තියෙන්නේ. අන්න ඒක ටච් කරන එක විතරයි. මම ඒක ටච් කරන්නම්. ඒක ටච් කරපු ගමන් මේ විදිහට load වෙනවා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙයි ඔයාගේ ෆෝන් එකේ ඔයා Play Store එක හරහා download කරගත්ත app ටික. ඔයාට පේනවා ඇති මගේ ෆෝන් එකේ මෙතනින් Play Store එක හරහා download කරගත්ත app දෙකක් තියෙනවා. මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ ඔයා download කරගත්ත app ටික පෙන්වයි. හරි මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකෙත් මේ app ටික පෙන්වනවා නම් ඔයා දැන් කරන්න ඕනේ ඔයාගේ යාළුවගේ ෆෝන් එක අතර ගන්න එක. ඔයාට පේනවා ඇති මගේ යාළුවගේ ෆෝන් එක මෙතන තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාගේ යාළුවගේ ෆෝන් එකත් ඔයා අතර ගත්තා නම් ඔයා කරන්න ඕනේ යාළුවගේ ෆෝන් එකේ Play Store කියන app එකට යන එක. ඔයාට පේනවා ඇති යාළුවගේ ෆෝන් එකේ උඩින් මෙතනින් තියෙන Play Store කියන app එක. ඒකින්ද මම ඒ කුඩ එක සැරයක් ටච් කරන්නම්. ඒක ටච් කරපු ගමන් මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. මෙන්න මේ විදිහට ඕපන් වුණා නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේ උඩ නිකන් ඉරිකැලේ තුනක් තියෙන්නේ. අන්න ඒ කුඩ එක සැරයක් ටච් කර
කරන එක. මම ඒක ටච් කරන්න. කලින් එකේ කරපු දේවල් මම තමයි කරන්න තියෙන්නේ. මම මේක ටච් කරා. ඒක ටච් කරපු ගමන් ඊළඟට මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ආවනම් ඔයා කරන්න ඕනේ කලින් එකේ වගේම මෙන්න මේ උඩින් දින My apps and games කියලා තියෙන්නේ. අන්න ඒක ටච් කරන එක. ඒක ටච් කරා විතරයි මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ආවනම් කලින් එකේ කරා වගේම මෙන්න මේ අයිනෙන් තියෙන share කියලා බටන් එකක් තියෙන්නේ. අන්න ඒ ගුඩ එක සරයක් ටච් කරන්න. මම ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මේ වගේ අලුත් තැනකට ආවා. ඔයාලට මතක ඇති අපේ ෆෝන් එකේදී අපි කරේ මෙන්න මේ යට තියෙන send කියන බටන් එක ටච් කරපු එකනේ. ඒ වගේම යාළුවගේ ෆෝන් එකේදී ඔයා කරන්න ඕනේ මෙන්න මේ යට තියෙන receive කියලා තියෙන්නේ. අන්න ඒක ටච් කරන එක. මම ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් කලින් එකේ වගේම තමයි continue කියලා බටන් එකක් ආවා. ඔයා කරන්න ඕනේ ඒ කුඩ එක සැරයක් ටච් කරන එක. ඒක ටච් කරපු ගමන් මේ විදිහට කලින් එකේ වගේම message එකක් එයි. message එකක් ආවොත් විතරක් ඔයා කරන්න ඕනේ මේ අයිනේ තියෙන okay කියන බටන් එක ටච් කරන එක. මම ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මේ විදිහට load වෙනවා. මෙන්න මේ විදිහට load වෙනවනම් මේ දේවල් load වෙන්න දෙන්න. දැන් ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකට ආයෙත් යන එක. ඔයාට පේන ඇති මගේ ෆෝන් එක මෙතනින් තියෙනවා. මෙන්න මේ ෆෝන් එකේ ඔයාට මතක ඇති අපි අර සෙටින් හැදුවට පස්සේ මෙන්න මේ හරියෙන් අපේ ෆෝන් එකේ තියෙන ඇප් ටික පෙන්වන්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට ඇප් ටික පෙන්වන්න පටන් ගත්තා නම් ඔයා කරන්න ඕනේ ඔයාගේ යාළුවාගේ ෆෝන් එකට යවන්න ඕන ඇප් ටික මෙන්න මේ පෙන්වන ඇප් වලින් තෝරගන්න එක. ඒ කියන්නේ සරලව කියනවා නම් ඔයාට පේනවා මෙතන උඩින් තියෙනවා area calculator කියලා පොඩි ඇප් එකක් මගේ ෆෝන් එකේ. අන්න ඒ ඇප් එක ඔයාගේ යාළුවාගේ ෆෝන් එකට යවන්න ඕන නම් ඔයා කරන්න ඕනේ මේ අයින පොඩි කොටුවක් තියෙන්නේ. අන්න ඒ කොටුව උඩ ටච් කරන එක. මම ඒ කොටුව උඩ ටච් කරන්න. එතකොට ඔයාට පේනවා ඇති හරියක් වැඩනවා. මෙන්න මේ විදිහට හරියක් වැඩනවා නම් ඔයා කරන්න ඕනේ ඊළඟ දේ තමයි මෙන්න මේ උඩ තියෙන ත්‍රිකෝණයක් තියෙන්නේ. අන්න ඒක ටච් කරන එක. ඔයාට පුළුවන් මෙතන තියෙන ඕනම ඇප් එකක් තෝරගන්න. ඒ කියන්නේ යවන්න ඕන ඕනම ඇප් එකක් තෝරගන්න එක. මම දැන් මේ ඇප් එක විතරයි යවන්න හදන්නේ මගේ යාළුවගේ ෆෝන් එකට. ඒකින්ද මේ උඩ තියෙන ත්‍රිකෝණය ටච් කරන්න. ඔයත් ඒක කරන්න. ඒක ටච් කරපු ගමන් මේ විදිහට ලෝඩ් වෙනවා. ඔයාට පේනවා ඇති යටින්. අපි බලාගෙන ඉමු. හරි. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ විදිහට නමක් වැටුණා. මෙන්න මේ විදිහට නමක් වැටුණා නම් ඇත්තටම වැටෙන්නේ මෙන්න මේ ෆෝන් එකේ නම. ඒ කියන්නේ ඔයාගේ යාළුවගේ ෆෝන් එකේ නම තමයි මෙන්න මෙතන වැටෙන්නේ. මෙන්න මේ විදිහට වැටුණා නම් ඔයා කරන්න ඕනේ ඒ කුඩ එක සැරයක් ටච් කරන එක. මම ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මේ විදිහට ලෝඩ් වෙලා මෙන්න මේ වගේ මැසේජ් එකක් අපේ යාළුවගේ ෆෝන් එකට එනවා. මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා නම් ඔයා කරන්න ඕනේ මේ යට තියෙන රිසීව් කියලා තියෙන්නේ. අන්න ඒක ටච් කරන එක. මම ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් ඔයාට පේනවා ඇති මෙන්න මෙතනින් අර අපි අපේ ෆෝන් එකෙන් එවපු ඇප් එක මගේ යාළුවගේ ෆෝන් එකට එනවා. ඕම් බලා ගන්න. හරි. ඔයාට පේනවා ඇති මේ ඇප් එක මේ ෆෝන් එකට ආවා. මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ඔයා ඩවුන්ලෝඩ් කරපු ඇප් මෙන්න මේ විදිහට ඔයාගේ යාළුවගේ ෆෝන් එකට යවා ගන්න. හරි. ඔයාට දැන් තේරෙන්නේ නැති කොහොමද අපේ ෆෝන් එකේ තියෙන ඇප් අපේ යාළුවගේ ෆෝන් එකට යවන්නේ කියලා. ඒ වගේම ඔයාට මම තවත් දෙයක් පෙන්වන්නම්. ඒ තමයි යාළුවගේ තියෙන ඇප් කොහොමද අපේ ෆෝන් එකට යවන්නේ කියලා. ඒ දේ කරන්නේ මෙහෙමයි. ඔයාට දැන් පේනවා ඇති මෙන්න මේ යටින් යාළුවගේ ෆෝන් එකේ තියෙන send app කියලා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරොත් යාළුවගේ ෆෝන් එකේත් අපේ ෆෝන් එකේ තිබ්බා වගේම තියෙන හැම ඇප් එකම මෙතන පෙන්වන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට පෙන්වන්න පටන් ගන්නවනම් ඔයාට කරන්න තියෙන්නේ කලින් එකේ වගේම තමයි මෙන්න මේ යාළුවගේ ෆෝන් එකේ තියෙන ඇප් අපේ ෆෝන් එකට යවා ගන්න එක. දෙකම දෙපැත්තට කරන්න විතරයි තියෙන්නේ. මම උදාහරණයක් විදිහට එකක් කරලා පෙන්වන්නම්. ඔයාලට පේනවා ඇති මෙතන උඩින් තියෙනවා ඔටෝ ක්ලිකර් කියලා එකක්. මම ඒක යවලා පෙන්වන්නම් මගේ ෆෝන් එකට. කලින් එකේ වගේම තමයි මේ අයිනේ කොටුව ටච් කරන්න ඕනේ. ටච් කරලා මේ උඩ ත්‍රිකෝණය ඔබන්න ඕනේ. මම මේ ත්‍රිකෝණය ඔබන්නම්. ඒක ඉබෝ ගමන් ඔයාලට පේනවා ඇති මගේ ෆෝන් එකට ඒ ඇප් එක ආවා. මෙන්න මේ විදිහට ඇප් එක ආවා නම් ඔයා දැන් මෙතනදී කරන්න ඕන දේ. ඒක ගැනත් මම පොඩ්ඩක් කියන්නම්. දැන් හිතන්න මගේ ෆෝන් එකෙන් මේ යාළුවගේ ෆෝන් එකට මම එව්වා මේ area calculator කියන අර කලින් අපි ටච් කරලා එපු ඇප් එක. අන්නේ ඇප් එක ඔයාගේ ෆෝන් එකට හරි යාළුවගේ ෆෝන් එකට හරි ආව නම් මෙතනදී ඔයා කරන්න ඕනේ අවසානයේදී මේ හැමදේම කරලා මෙන්න මේ අයිනේ දෙන install කියලා තියෙන්නේ. අන්න ඒක ටච් කරන එක විතරයි. එතකොට ඔයාගේ ෆෝන් එකට මේ ඇප් එක නිකන්ම install වෙනවා. එහෙම නැත්නම් යාළුවගේ ෆෝන් එකට මේ දේ යවුණා. යාළුවගේ ෆෝන් එක නිකන්ම install වෙනවා. මම ඒක ටච් කරන්නම්. ඒක ටච් කරපුවම ඔයාට පේන විදිහ install වෙනවා. අපිට තියෙන පොඩ්ඩක් බලාගෙන ඉන්න එක විතරයි. එතකොට ලේසියෙන්ම අර ඇප් එක download කරන්නවත් නැතුව නිකන්ම ඔයාගේ ෆෝන් එකට install වෙනවා. හරි. මෙන්න මේ දේවල් තමයි මේ වීඩියෝ එකෙන් සරලව ඔයාලට කියලා දෙන්න ඕනේ. මම දැන් මේකදී ඔයාලට දැනගන්න ඕන දේවල් ටික කියන්නම්. අපි දැන් මේ කරපු ක්‍රමය භාවිතා කරලා අපිට කරන්න පුළුවන් වෙන්නේ අපි Play Store එකෙන් download කරගන්න ඇප් ටික විතරයි. ඒ වගේම තමයි සමහර වෙලාවන්වලදී සමහර ෆෝන් වල අපි Play Store එකෙන් download කරන ඇප් වල මොනවා හරි update එකක් තිබ්බොත් ඒ ඇප් එක අපිට වෙනත් කෙනෙකුගේ ෆෝන් එකට යවා ගන්න බෑ. කාගේ හරි ෆෝන් එක ඒ වගේ ඇප් යවන්න ඕන වෙලා update එකක් තියෙනවා නම් ඒ update කරලා තමයි ඒ ඇප් එක යවා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. මෙන්න මේ දේවල් ටික තමයි ඔයාට දැනගන්න ඕන දේවල් ටිකට තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ඇප් එක එහෙම නැත්නම් මේ දේවල් කරද්දී අපි පොඩ්ඩක් අපේ ෆෝන් එකේ data on එකේ තියන්න ඕනේ. හැබැයි මම බැලුවා ගොඩක් වෙලාවන් වලදී අපේ ෆෝන් එකේ data කැපුණෙම නැහැ මේ විදිහට යවුවට.
ඔයත් පොඩ්ඩක් try කරලා බලන්න. මගේ නම් කැපුන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකෙත් ගොඩක් වෙලාවට කැපෙන්නේ නැහැ මේ ක්‍රමේ භාවිතා කරලා අපේ ෆෝන් එකෙන් අනිත් ෆෝන් එකට app යවද්දි. හරි මෙන්න මෙච්චරයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න ඕනුනේ. හරි මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් කිව්ව දේවල් සාර්ථක විදිහට තේරෙන්න ඇති කියලා. මේ වීඩියෝ එකේ ගෙනාවු දේවල් සාර්ථක විදිහට තේරුණා නම් විතරක් like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම තමයි පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක. අන්න ඒ button එක touch කරොත් ඔයාලට පුළුවන් වෙනවා ඉදිරියටත් මේ වගේ වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න. හරි එහෙනම් හෙටත් මේ වගේ අලුත් වීඩියෝ එකක් එක හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.